¿Cómo te va a dar? ඔයාලා ඉන්නේ ලංකාවේ නම් මේ වෙද්දි මම දන්නවා කොහොමත් මට වගේම තමයි ඔයාලට ගොඩක් ප්‍රශ්න ඇති මේක අහන වෙලාවෙදිත්. ඒ ප්‍රශ්න අතරෙදි ඔයාලට සමහර වෙලාවලදී හිතිලා ඇති මට මේ දේවල් කියන්න කෙනෙක් හිටියානම් මට තියෙන මේ ප්‍රශ්න අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා ඔයාට හිතිලා ඇති සමහර වෙලාවල් වලදී. ඒක සමහරලාට ගොඩාක් කට්ටිය මැද්දේදී වුණත් ඔයාට එහෙම හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතිලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට මහා රෑ වා නිදාගන්න කියලා ඇඳට ගිහිල්ලා ඉද්දී ඔයාට හිතෙනවා මට කතා කරන්න කවුරුරි හිටියානම් හොඳයි මේ දේවල් ගැන හිත නිදහස් වෙයි කියලා වාට හිතෙන මොහොතක් එනවා. ඒක මේ මේ කියන මටත් එහෙම දේවල් හිතිලා තියෙනවා සමහර වෙලාවල් වලදී. ඒ වෙලාවට මට මාත් එක්ක ඉන්න යාළුවෝ ඉඳලා තියෙනවා. මම මේ වෙලාවට ඒගොල්ලන්ට මැසේජ් එකක් දානවා. සමහර වෙලාවට සමහර අය මම මැසේජ් කරන වෙලාවට ඔන්ලයින් නැහැ. හැබැයි ඔන්ලයින් ඉන්න කෙනෙක් අනිවාර්යෙන් මට රිප්ලයි කරනවා. සමහර වෙලාවල් තියෙනවා මට රිප්ලයි නැහැ කාගෙන්වත්. ඒ වෙලාවට මං හරි අසරණයි. එහෙම හැඟීමක් මට දැනෙනවා. ඒ කියන්නේ මට මගේ හිතේ තියෙන දේ කියන්න කෙනෙක් ඕන වුණාට මට ඇත්තට මේ වෙලාවට එහෙම කෙනෙක් නැහැ. එතකොට මට හරි දුකයි. මං එතකොට නියම් අර තනි කියලා හැඟීමක් දැනෙනවා. මං දන්නවා මේක අහන් ඉන්න ඔයාට සමහර වෙලාවල් වලදී එහෙම හිතිලා ඇති. ඉතින් මම මේ පොඩ්කාස්ට් එකේ දැන් අද එපිසෝඩ් එකෙන් කතා කරන්නේ අන්න ඒ දේ ගැන. ඒ කියන්නේ ඔයාට පුළුවන් නම් හොඳ සමන් දෙන්නෙක් වෙන්න. ඒක තව කෙනෙක්ට කරන ලොකු උදව්වක්. අපි නොහිතන තරම් සමාන්ලාට සල්ලි වලින් කරන්න බැරි තරමේ ලොකු උදව්වක් තමයි කෙනෙක් වෙනුවෙන් ඇහුම්කන් දෙනවා කියන එක. ඒක මම පෞද්ගලිකව දන්නවා. ඒ කියන්නේ මට කතා කරන්න වුණාම මම කියන දේ අහන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා දැනෙද්දි මට දැනෙන හැඟීම කවදාවත් ඒක නා මට සල්ලි දුන්නා කියලාවත් වෙන මොනවා දුන්නා කියලාවත් මට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද පොඩ්ඩක් කතා කරමු තව කවුරු හරි වෙනුවෙන් සවන් දෙන එක කොච්චර වටිනවද කියන එක ගැන. ඔය සමහරවට නෙමෙයි ගොඩක් වෙලාවට Facebook එකේවා දැකලා ඇති දුක අහන අයියා කියන වචනේ. ඒ වචනේ ගොඩක් තියෙන්නේ ගොඩක් කියන්නේ සමහර ලාවට කෙනෙක්ගේ වේදනාවක් අහන් ඉන්න අයට. ඒ දේ ගොඩක් අයට විහිළුවක් ඇත්තටම. එතකොට මටත් ওই දේ කියලා තියෙනවා. මම ගොඩක් වෙලාවට Facebook එකෙන් හම්බෙච්ච ගොඩක් අය එක්ක මම කතා කරලා තියෙනවා. සමහර අය මම ජීවිතේට දැකලවත් නැහැ. මම එහෙම අඳුරන තැනකවත් නෙමෙයි. එහෙම Facebook එකේ ඉන්න යාළුවෝ මට කතා කරලා තියෙනවා සමහර දේවල් වලට අහන් ඉන්න කියලා. සමහරු කතා කරලා මැසෙන්ජර් කෝල් වලින් අඬලා තියෙනවා. ඒ වෙලාවට එයාලට ඕනි එයාලා අඬන එක අහන් ඉන්න කෙනෙක් ඇත්තටම. ඒක සමහර වෙලාවට වාට හිතෙන්න පුළුවන් එක විහිළුවක් කියලා. ඒත් හිතේ තියෙන දේ කියලා නිදහස් කරගෙන අඬලා දොඩලා මොකක්ම හරි කළා ඒ වේදනාව පිට කරගත්තාම දැනෙන සහනය වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒක වෙනමම හැඟීමක්. ඔයාලට කවදා හරි එහෙම හැඟීමක් දැනෙලා තියෙනවා නම් තමයි ඔයාලට හිතෙන්නේ තව කෙනෙක් එහෙම තනි වුණාම කොහොම ඇද්ද කියලා. එතකන් ඔයාලට දැනෙන්නේ නැහැ. එතකන් ඔයාලට තව කෙනෙක්ගේ හැඟීමක් නිකම් විහිළුවක් විතරයි. ඒ හින්දා මම ඔයාලට කියන්නේ මේ දේ හොඳට හිතන්න. ඔයාලට මේක සමහර වෙලාවලදී ඒ කියන්නේ ඔයාලට දැන් ආදරේදී හරි ආදරේදීම වෙන්න ඕනෙත් නැහැ. සමහර ලාවට දැන් ඔයා හිතන්න ඔයා කරන රස්සාවෙන් හම්බෙන පඩිය ඔයාට මේ කාලේ මදි. gedara viyedamata එහෙම නැත්නම් ඔයාගේ දේවල් ගන්න ඔයාට මදි. වාහෙන වේදනාවකින් ඉන්නේ. එතකොට ඔයාට ඕන වෙනවා මේ ඒක කතා කරන්න කෙනෙක් කවුරු හරි යාළුවෙක් හරි ඔයාගේ හොඳම යාළුව සමහර ලාවට හොඳම යාළුවෙක් ඉන්න පුළුවන්. එතකොට හොඳම යාළුවා තමයි ඔයාගේ හොඳම සමන් දෙන්න.
හැබැයි මම කියන්නේ විකල්ප තියාගන්න ගොඩක් වෙලාවට ඒ වගේම තමයි ඔයාට කෙනෙක් කතා කරනවා නම් පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා එහෙමත් නැත්නම් මේ අහන්න කියලා ඔයාට කෙනෙක් කවුරු හරි කතා කරනවා නම් සමහර විට ඔයා ජීවිතේට දෙකලවත් නැති කෙනෙක් වෙන්න පුළුවන් ඒ විදිහට ඔයාට කතා කරන්නේ පොඩ්ඩක් අහන් ඉන්න කියලා එතකොට ඔයාට හිතෙන බුණ සමහරලාට මම මොකටද මේ කොහොමවත් යන්නේ කෙනෙක්ගේ දෙයක් අහන් ඉන්නේ ඇයි මං මේ වෙනුවෙන් කාලෙ වෙන් කරන්න කියලා නෑ ඒක එහෙම නෙමෙයි ඒක ඔයා හිතුවට මුංචි දෙයක් කියලා අතර මේකේ කතා කරන්න කෙනාට ගොඩක් ලොකු දෙයක් සමහරලාට සමහර අය ඉන්නවා සුයිසයිඩ් කරගන්න තරම් මානසික වැටෙන සමහර ප්‍රශ්නවලදී ඒ විලාවට ඒ අයට ඕනේ කතා කරන්න කෙනෙක් වඩ හිතෙන්න පුළුවන් මැරෙන්න ඉන්න කෙනෙක් ඉල් කතා කරා කියලා මොකක්ද ඇති වෙන සිතේ. දැන් මැරෙන්න හිත හදාගෙන ඉවරයි. නෑ එහෙම නෙමෙයි. කොච්චර මැරෙන්න තරමට හිත හදාගත්තත් අන්තිම මොහොතදී ගොඩක් අයට 99%ක් දෙනාට ජීවිතය ගැන බයක් එනවා. ඒ කියන්නේ මැරෙන්න බයයි. එතකොට ඒ වෙලාවට ටග් ගාලා තමන්ගේ ළඟම ඉන්න කන්ටැක්ට්ස් වල කෙනෙක්ට මැසේජ් එකක් දානවා කතා කරන්න ඕන හැරි මොකක් හරි. සමහරවිට පාන්දර එකට දෙකට වෙන්න පුළුවන්. එතකොට ඔයා ඔන්ලයින් නැත්නම් ඒක දකින්න නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම ළඟම ඉන්න අය රෙස්පොන්ඩ් කරන්න නැති වුණාට පස්සේ සමහර අය Facebook එකේ post දානවා. share කරනවා. වට සමහරවිට ඔයා මේ දේ දැකලා නැතුව ඇති. හොඳට බැලුවොත් ඔයාට පේනවා. Facebook එකේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් daily regularly කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ share කරන දේවල්, meme share කරනවා. එහෙම නැත්නම් තමන්ගේ field එකට අදාළ දේවල් share කරනවා වගේ දේවල් තියෙනවා. ඊට අමතරව එක පාර්ට් කෙනෙක් වෙනස් වෙනවා වගේ ඔයා දකින්නවා. ඒ කියන්නේ normally යන system එක කඩාගෙන එයා වෙන දේවල් share කරනවා නම් යන්නේ තනි වෙලා වගේ දේවල් share කරනවා. ඔයාට පොඩ්ඩක් මේ දේවල් වලට comment කරන්න පුළුවන්. ඔයා සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම දේවල් කරන්නේ කියලා. ඒ වුණාට මම කියන්නේ පොඩ්ඩක් අවධානය දෙන්න මේ වගේට. හැමදේම serious නොවුනත් පොඩක් දේවල් අපි නොහිතන තරමටම serious. අපි කෙනෙක් නැති වුණාම තමයි දුක් වෙන්නේ, කවි ලියන්නේ, කතන්දර ලියන්නේ, මෙයා මෙහෙම හිටියා අපරාදේ. අනේ මට එයා කතා කරා නම් පොඩ්ඩක් මට මේක අහන් ඉන්න තිබ්බා. එහෙනම් මේ දේ ඊට වඩා වෙනස් වෙන්න තිබ්බා. වගේ දේවල් කෙනෙක් නැති වුණාට පස්සේ කියන්න හරි ලේසි. මොකද එතකොට මේ ඒක නා නැති වෙලා ඉවරයිනේ. එහෙම වෙන්න එපා. මම ඔයාලට කියන්නේ ජීවිතේ වාඩ තප්පර 10ක් හම්බුනොත් තව කෙනෙක් වෙනුවෙන් ඔයා මට මේ දේ කියන්න මම ඔයා වෙනුවෙන් අහන් ඉන්නම් කියන වචන ටික ඔයාට කියන්න පුළුවන් නම් කෙනෙක්ගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. වාට හිතෙන්න පුළුවන් ඒක එහෙම වෙන්නේ නැහැ අපි මෙහෙම කිව්වට මේක නිකන් ජෝක් එකක් වගේ වෙයි කියලා නෑ එහෙම නෑ. සමහර මිනිස්සු ඉන්න සෝෂල් මීඩියා වල හැම හැඟීමක්ම ජෝක් එකක් විදිහට ගන්න. ඒත් මම පෞද්ගලිකව මගේ Facebook account එකෙන් මම මිනිස්සුන් අධ්‍යයනය කරනවා. මම සාමාන්‍යයෙන් meme share කරන්න විතරක්ම Facebook යන කෙනෙක් නෙමෙයි. මම මිනිස්සුන්ව කියවන්න Facebook එක use කරනවා. ගොඩක් අය ඔය දැම්මට මාව Facebook එකෙන් මයින් එපා වගේ post ඇත්තටම ඒ අයව Facebook එකෙන් මයින්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට share කරන්නේ අපි ඒ වෙලාවේ ඉන්න mindset එකට හරියන post. කොච්චර නෑකවත් ඇත්තේ. සමහර වෙලාවට අපි නිකන් විහිළුවට සමහර දේවල් share කරන එක හරි. හැබැයි ගොඩක් වෙලාවට අපි નિરાයාසයෙන්ම අර අපේ මයින්ඩ්සෙට් එකේ ඉවිල තියෙන දේවල් වලට අනුකූල දෙයක් අපි දැකපු ගමන් අපි share කරන්න බලනවා. එතකොට ඒ දේවල් බැලුවම කෙනෙක්ගේ වෙනස් වීම නා Facebook එකේ නිකම් උඩ පහළට යන්නේ නැතුව මං කියන්නේ මං වගේ වෙන්න කියලා. හැබැයි වා නිකන් විමසිල්ලෙන් ඉන්නවනම් ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ගැන සාමාන්‍යයෙන් ඩේලි යන දේවල් එක්ක ඒ එයා වෙනස් වෙනවා කියලා ඔයාට තේරෙනවනම් අන්න එතකොට එයා ඔයාට කොයිලා කරේ මැසේජ් එකක් දැම්මොත් අයි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද අකි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මල්ලි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද හරි මොකක්ම හරි කියලා ඔයාට මැසේජ් එකක් දැම්මොත් ඒ වෙලාවේ ඔයාට ලොකු වැඩක් නැත්තම් එයාට අනිවාර්යෙන් රිප්ලයි කරන්න. සමහර විට ඔයාට ඉතින් කතා කරගෙන යද්දී වට තේරෙන්න පුළුවන් මේ දේ ලොකුවට බැටකට දෙයක් නෙමෙයි. මෙයා මේ නිකන් කතා කරන්න කියලා තේරෙනොත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා වැඩක හිටියොත් එහෙම හේත් මැසේජ් එකක් තියන්න.
මම පොඩි වැඩක ඉන්නේ මම ඔයාලට රිප්ලයි කරන්න කියලා පොඩි මැසේජ් එකක් තියන මැසේජ් එකක් ටයිප් කරන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ අපි ඒ වෙන් කරන පුංචි වෙලාවෙදී තව කෙනෙක් ජීවිතේ වෙනස් වෙන සමහර අය Facebook එකේ ආතල්ලකට උනාට Facebook විතරක් නෙමෙයි මම මේ Facebook උදාහරණයක් ගන්න ගොඩක් අය Facebook ලංකාවේ පාවිච්චි කරන හින්දා ගොඩක් අය එහෙම වුණාට සමහර අය ඇත්තටම එන්නේ ගොඩක් ප්‍රශ්න වලදී තියාගෙන ඒ වෙලාවට කෙනෙක් කතා කරන්න පුළුවන් නම් ඒක ගොඩක් ලොකු දෙයක් එතකොට ඒ සෝෂල් මීඩියා පැත්තේ තියෙන සබ්ජෙක්ට් එක තමයි මම ඒ කිව්වේ එහෙම අඳුර ගන්න ඊට පස්සේ වාගේ ළඟම කෙනෙක් නම් ඒ කියන්නේ Facebook එකෙන් සෙට්ලා මැසෙන්ජර් එකේ chat කරලා සමහර අය මම නම් සාමාන්‍යයෙන් මගේ ජීවිතේට ඒ කියන්නේ සෙට් වගේ දැනෙන මිනිස්සුන්ගේ සාමාන්‍ය WhatsApp contact එක මම ඉල්ල ගන්නවා වෙන කිසි දෙයකට නෙමෙයි මම සමහර වෙලාවට ඒ කියන්නේ මගේ ක්ලෝස් මය ඔන්ලයින් නැත්තම් සාමාන්‍ය ප්‍රමාණයට post share කරන්නේ නැත්තම් comment කරලා දිනවා දකින්න නැත්තම් reaction දකින්න නැත්තම් මම WhatsApp එකේ message එකක් දාන මොකක් හරි අවුලක්ද ඕනනම් කතා කරමු අපි කියලා මම දානවා මං වගේ වෙන්න කියලා මම හැමෝටම කියන්නේ නැහැ. එන්නට වර පුළුවන් තරමින් ඔයාගේ ළඟම රවුමේ ඉන්න සමීපතම කට්ටිය ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න හැම වෙලාවකම. ඒකට ලොකුම හේතුව තමයි අපි ජීවත් වෙන්නේ ලංකාවේ. ලංකාවේ මේ වෙනකොට සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඒක මමත් දන්නවා මේක අහගෙන ඔයත් දන්නවා. එතකොට ගොඩාක්ම තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම අපිට රස්සා වලින් හම්බෙන පඩියෙන් අපිට අපිට ඕන දේවල් කරගන්න බෑ. වියදම් දරා ගන්න බෑ. එතකොට ඒ වෙලාවට මානසික වැටෙන්න ගන්නවා කට්ටිය. එහෙමත් නැත්නම් සමහර අය ඉන්නවා මේ වෙලාවේදී ජොබ් එකක් නැහැ ජොබ් එකක් හොයන්න try කරන ගමන්. එතකොට ගෙදර තියෙන වියදම් බිල් අනම් මනම් එක්ක එතකොට ඒ ඇස්සේ මානසික වැටෙන්න ගන්නවා. ඒ වෙලාවට සමහර විට ඒ ඒ වැටෙන මානසික වැටෙන එක ගෙදර යද්දී කතා කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඔයා එතකොට හිතන ඔයා වුණත් ඔයාට හිතනවා ගෙදර යද්දී මේ කිව්වම ගෙදර යටත් මේක ටෙන්ෂන් එකක්. ඉන්න මම මේ කොහොම හරි දරා ගන්න ඕන කියලා හිතනවා. අන්න ඒ වෙලාවට තමයි ඔයාට ඕනෙ වෙන්නේ මම මේ කියන විදිහ සමන් දෙන්නේ. ඔයාට සමන් දෙන්නේ හොයාගන්න එක හරි අමාරුයි. හැබැයි මේ ගහන ඔයා සමන් දෙන්නේ වෙනවනම් හැමෝම සමන් දෙන්න වෙනවා නම් කියන්නේ තමන්ගේ ළඟම ඉන්න කෙනාගේ වෙනසක් දැක්ක ගමන් ඒකට රියැක්ට් කරන්න පුළුවන් මට්ටමට ඔයා සමීප වෙනවා නම් කෙනෙක්ට හැම කෙනෙක්ම එහෙම වුණොත් අපි හැමෝටම ඉන්න සමන් දෙන්නේ අපි පොඩ්ඩක් හරි වෙනස් වෙද්දී මචං උඹ අවු නැද්ද කියලා අහන්න පුළුවන් කෙනෙක් අපේ ජීවිතවලට ඉන්නවා එතකොට එහෙනම් අපිට කෙනෙක් හදන්න බෑ අපි වෙනුවෙන් වෙනම කරන්න බෑ හැබැයි අපි හැමෝටම පුළුවන් නම් එහෙම වෙන්න දැන් මම එහෙම වුණොත් මගේ යාළුවන්ට ඉන්න මචං ඔබ අවුලෙන්ද කියලා අහන්න එකෙක් ඉන්නවා ඒ මම එතකොට මගේ යාළුවෝ ඒ විදිහටම ඉන්නවනම් මම වෙනස් වෙද්දි මචං ඔබ අවුලෙන්ද උඹට මොකක් හරි හෙල්ප් එකක් ඕනද එහෙම අහන්න යාළුවෝ මට ඉන්නවා එතකොට අපි හැම එක්කෙනාටම සමන් දෙන්න කෙනෙක් ඉන්නවා ඒක වෙන්න ඕනේ අපිට කෙනෙක් නිර්මාණය කරන්න බෑ අපිට පුළුවන් අපිව සමන් දෙන්නෙක් කරගන්න මේ දෙය හරි අමාරුයි කරගන්න. ඒ කියන්නේ අපිට කෙනෙක්ට සමන් දෙනවා කියන එක එහෙම අපි හරි හිතනවා දැන් මම මේ කිව්ව ගමන් වාට හිතන්න පුළුවන් ආහරි ලේසි කෙනෙක් කියන දේක් අහන් ඉන්නනේ තියෙන්නේ කියලා නෑ එහෙම නෙමෙයි. මේකෙදි කරන්න තියෙන්නේ හැඟීම් එක්ක ලොකු ගනුදෙනුවක්. මේක හරි බර දෙයක්. මම මේ සරලව නිකන් කිව්වට මේක හරි බර දෙයක්. මේක ඇතුළේ ලොකු දෙයක් තියෙනවා. මම හිතන්නේ මේක අහන් ඉන්නව නම් සයිකොලොජි කරපු අය මානසික පැත්ත කරපු අය එයයි මාත් එක්ක ඉඳිවි කෙනෙක්ගේ මානසික සෞඛ්‍ය කියන දේ කොච්චර වැදගත්ද කියන එක. ඉතින් මං වාර කියන්නේ අන්න ඒකට සෙට් වෙන්න. කෙනෙක් වෙනස් වෙනවා කියලා වට දැනෙනවා නම් ඔයගේ ළඟ ඉන්න කෙනෙක්. මම කියන්නේ අම්මා තාත්තා අයියා අක්කා විතරක් නෙමෙයි වාගේ යාළුවෝ. ඊට පස්සේ වාට සමහරලාට වා හිතන්න ඔයා ඔෆිස් යන්නේ ස්ටාෆ් සර්විස් එක නම් ඒකේ ඩ්‍රයිවර් ඔයා වරන්ජන කෙනාගේ වෙනසක් ඔයා දකිනවා නම් පොඩ්ඩක් තනි වෙනකන් ඉඳලා අහන්න ඔයා මොකක් හරි අවුලකද ඉන්නේ කතා කරන්න ඕනද කියලා.
ගොඩක් වෙලාවට ගොඩක් අය ඒක කියන්නේ නැහැ මට මේ කතා කරන්න ඕනේ මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා කියන්නේ බොහොම ටික දෙනයි ගොඩක් අය ඒක හිතේ හිර කරන් ඉන්නවා හැබැයි වා හොඳට බලනවා නම් එයාගේ වෙනස් වීම වාට තේරෙනවා එයාගේ වෙනසක් තියෙනවා එයාත් එක්ක කතා කරන්න ඕනේ කියලා වාට තේරෙන්න ගන්නවා ඒ හින්දා හැම වෙලාවකම විශේෂයෙන්ම මේ කාලේ මොකද අපි ඉස්සෙල්ලා කිව්වා වගේම අපි ගෙවන්නේ බොහොම අමාරු කාලයක් මේක හරි අමාරුයි අපිට ජීවිතේ ප්‍රශ්න සල්ලි මැත්තේම හැමදේම තීරණේ නොවුනත් සල්ලි අඩු වෙද්දි ඒන ප්‍රෙෂර් එකයි ඊට පස්සේ වාගේ FBI එකේ හරි වාගේ ගෙන ගැනීමේදී හරි මොකක් හරි ඒ තියෙන ටෙන්ෂන් එකත් ඒකට මික්ස් වුනාම හරි අමාරුයි මට දරා ගන්න ඒ හින්දා මම මේ කියන්නේ මේක ඇත්තටම මගේ මං අත්දැකීමෙන් කියන දෙයක් මම මගේ ජීවිතේ හොඳම උදාහරණයක් මම කියන්න මගේ FA එකක් නැවතුණා කාලකට කලින් ඒ නැවතුණාට තාමත් ඒකින් සම්පූර්ණයෙන් එළියට ගිහිලා නැහැ මම සමහර වෙලාවට මම ඒක වෙන වෙන දේවල් වලින් මග අරගෙන හැදුවට එක දවසක් මම ඒවට උදාහරණයක් කියන්නේ මේක වාහන් ඉන්නවනම් මම හිතන්නේ වට මේක වැදගත් වෙයි එක දවසක් රෑ මම හිතන්නේ රෑත් නෙමෙයි පාන්දර දෙකට විතර සම්පූර්ණයෙන් මාව බ්ලැක් අවුට් වෙනවා ඒ කියන්නේ මට කරගන්න දෙයක් හිතාගන්න බෑ මම සම්පූර්ණයෙන් සීරෝ වෙනවා මට කරන දේ මොකද්ද කියලාවත් මම මොකද්ද හිතන්නේ කියලාවත් මම සම්පූර්ණයෙන් වැටලා එතකොට ඒ වෙලාවේ මම වැටලා ඒ වෙලාවේ මට කතා කරන්න කියලා හිතියේ නම කියන්නම් නම ගිහන් ගිහන්ට මම පාන්දර දෙකට හෝ දෙකම අට මම හිතන්නේ මේ සිදුවීම් වෙද්දි මම මැසේජ් එකක් දානවා මචං උඹ හැරලා දින්න මගේ වෙලාවට ඌ හැරලා හිටියේ ඌ මකට රිප්ලයි කරනවා එමු කෝ කේස් එක කියලා ඊට පස්සේ මං මිනිහට කියනවා මචං මේව සීන් එකක් මට අවුල් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ මැසේජ් කරපම් මාත් එක්ක කියලා ඊට පස්සේ මම මාත් එක්ක මැසේජ් කරනවා වෙන වෙන දේවල් අපි සෑහෙන දේවල් කතා කරනවා ඒක ගැන කතා කරනවා ඊට පස්සේ එතනින් එහා දේවල් කතා කරනවා ඊට පස්සේ WhatsApp එකේ අපි chat කරන ගමන් ස්ටිකර්ස් ටිකක් ෂෙයා වෙනවා ඊට පස්සේ තමයි ඔන්න පොඩ්ඩක් මට මම එන්නේ normal පියවි සිහියට එනවා මම මේ ඊට පස්සේ ගියන් මේ වෙලාවේ මම ඔබට thank you කරනවා මේ වෙලාවේ මාත් එක්ක හිටපු එකට තව යාළු ඕන තරම් ඉන්නවා මම සාමාන්‍යයෙන් මම කියන්නේ කියන්නේ මේ delusion කියන චරිතේ ලේසියට තමන්ගේ දේවල් පිටට දෙන කෙනෙක් නෙමෙයි මම බොහොම තදට දේවල් අල්ලගෙන ඇතුලෙන් තියන් ඉන්න මනුස්සෙක් මම මේ දේවල් කියන්නේ මේ මේ ඇත්තට මේ එපිසෝඩ් එක රෝන නිසා නැත්තම් මම මේ දේවල් ලේසියට කියන්න කැමති කෙනෙකුත් නෙමෙයි මම මේ දේවල් කියන්නේ ඇත්තට මේව චරිතේ ඉන්න ඒ කියන්නේ අපි හිතුවට පිටත පේන කෙනා තමයි ඇත්තටම මේ ඉන්නේ කියලා එහෙම නැහැ ගොඩක් චරිත ඇතුලෙන් ගොඩක් දේවල් හිර කරගෙන තද කරගෙන ඉන්නවා සමහර වෙලාවල් එනවා ඒක ඇතුලේ දරා ගන්න බැරි වෙනන්නේ ඒ වෙලාවට තමයි අපිට ඕන කරන්නේ සමන් දෙන්න එදා මගේ යාළුවා ගිහන් හිටපු හින්දා මම ඒ තත්ත්වෙන් සෙටල් ඩවුන් වෙනවා ඇත්තටම එතකොට උත්තේ මම කතා කරලා ඉවර වෙද්දී පන්දර හතරම ආර වගේ වෙන්නේ නැති පහුවදා මම වැඩ ඇත්තටම ඒ නොයිටින් සමහරట్లాට මට නිින්ද යන්නේ නැහැ මම හැමෝම කල්පනා කර කර මොකද්ද කරන්න කියලා එහෙම ලයින් එකම ඉන්න තිබ්බා ඊට පස්සේ දවසක ආයේ ඔය සිද්ධිය නිසාම එදා වෙලා තිබි එදත් රෑ නිදා ගන්න ගිහිල්ලා ඒත් මට ඔක සෙට් වෙලා මොකක් හරි සින්දුවකින් හරි මොකක් හරි දෙයකින් තමයි මට ඔක සෙට් උනේ පරණ මතක ඔක්කොම ඉස්සිලා ඉවරලා එදත් මං ගිහන්න මොළින් මැසේජ් එක දාන්න හැබැයි ගිහන් එතකොට කොළඹ නැහැ ගිහන් ගිහිල්ලා කොළඹේ කන්ස්ට්‍රක්ෂන් වගේක් වෙනවා කොළඹ පිට එහෙට සිග්නල් නැහැ එයා ඉන්න හරියට එතකොට නැවතිලා එතකොට මට ඌව කන්ටැක්ට් කරගන්න තියන්නේ මම දැන් උටතාව මුලින් මැසේජ් එක දාන්න මොකද ඌ තමයි දන්නේ ටිකක් මගේ එෆේ එක තිබ්බෙක් ගැන එතකොට මම මිනිහට ටෙක්ස්ට් එකක් දානවා නෑ මට පස්සේ මතක් වෙන්නේ
මේ නැහැ කියලා මට ඒ කියන්නේ ඔන්ලයින් නැහැ සිග්නල් නැහැ කියලා. පස්සේ කරගන්න දෙයක් නැතු වෙද්දී Facebook එකේ මට හම්බෙච්ච ගෑනු යාළුවෙක් කොමතක් වෙලා දකින්න ඔන්ලයින් ඉඳ මම ඒ කියන්නේ මම මේ වෙලාවේ හැමතැනම බලන මට chat කරන්න කෙනෙක් මට ඕනේ කතා කරන්න කෙනෙක් වෙන මොකක්වත් නෙමෙයි මට ඕනේ කතා කරන්න කියන මම කියන දේ අහන් ඉන්න කෙනෙක් මට ඕනේ. මම හැමතැනම හොයද්දි වැදී මම කලින් chat කළා තිබ්බ ගෑන ළමෙක් මන් දකින්නවා. එයාගේ නම මම නොකිය ඉන්න personal හේතුවක් ඉඳ එයාට මම message එකක් දානවා ආයිවා ඉන්නවද කියලා. පොඩි වෙලාවක් ඇතුළත එයා reply කරනවා. මම අදත් එයාට මේක මතක් කරා. එයාට මතක තිබ්බේ නැහැ. හැබැයි ඔයා මේක අහනවා නම් මම කියන්නේ ඔයා ගැන. ඔයා ඉදා message කරපු හින්දා මම ඉදා තිබ්බ black out එකනොත් මම එළියට ආවා. මම නාවුලෙන් හිටියේ දා. ඔයා message කරපු හින්දා තමයි මම රිකවුනේ ඉදත් නැත්තම් එදත් memories වල ඇතුළට වැටලා වෙන වෙන ඉස්සයක් ගිහලා මොකක් හරි වෙන්න තිබ්බා. සාමාන්‍ය මම සුසයිඩ් කරගන්න මට්ටමට යන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි මට අර අන්තිකට ගියාට පස්සේ කරන්නේ මොකද්ද කියන එක ගැන හිතාගන්න බැරි දනක සීරෝ වෙනවා මම. එහෙම වෙලාදින ජීවිතේ දෙපාරයි. ඒ දෙපාරෙන් එකපාරක් ගිහන් මත් එක හිටියා. ඊට පස්සේ මම මේ කියන ගෑන ළමයා හිටියා. ඒ හින්දා ඔන්න මම ඔන්න මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් මම මේ කිව්වේ. හයි මේක බොරු නෙමේ. එතකොට මම දන්නවා දැන් ඒ ෆීල් එක දැනෙද්දි කවුරු හරි කෙනෙක් අපි වහන් ඉන්නේ ඉන්නවා කියන එක අපිට කොච්චර වටිනවද කියන්නේ මම දන්නවා. එතකොට මම ඔයාලට කියන්නේ මම මේ එපිසෝඩ් එක කරන්නේ ඒ දේ ඔයාලට පැහැදිලි කරන්න. ඔයා මේක මම දන්නේ ඔයා මෙච්චරලා ඇහුවද නැද්ද කියන. ඔයා මේක දැනලා තාමත් අහන් ඉන්නව නම් ඒ කියන්නේ ඔයාට මේක ගැන පොඩි හරි ඉන්ටරෙස්ට් එකක් තියෙනවා. සමහරවිට ඔයාට මේ දේ වෙලා තියෙනවා ජීවිතේ. ඒ හින්දා තවත් දික් කරන්න නැතුව මේක එන්ඩ් එකකට අරන් ඉන්න. ඔයා ජීවිතේ ඕනම තැනකදී තව කෙනෙක් වෙනුවෙන් ඇහුම්කන් දෙන්න පුළුවන් නම් සමන් දෙන්න පුළුවන් නම් ඒ දෙයින් හැබැයි මේ දෙය කියන්න ඕන අන්තිමට කවදාවත් ඔයාට ජීවිතේ හැඟීමක් බෙදා ගන්න එන කෙනෙක් කියන්නේ වෙන කියන්න කෙනෙක් නැතුව ඔයා ගාවට එන කෙනෙක්ව කවදාවත් යූස් කරන්න එපා. ඔයා විශ්වාස කළ කෙනෙක් ඇවිල්ලා ඔයාගේ පර්සනල් දෙයක් කියන්නේ ඒ වාත් එක දෙන ට්‍රස්ට් එකට. එතකොට ඒක ඔයා මිස්යූස් කරනවා නම් එතෙන්දී ඒ මිනිස්සයා හැවටුණාට පස්සේ ආයි කවදාවත් වෙන කෙනෙක්ට ඒක කියන්න බැරුව හිතේ තියාගෙන වෙනම වේදනාවක් විඳිනවා. කියන්නේ කෙනෙක්ගෙන් රැවටිලා ඔයාට ඒ දේ කියලා පොඩ්ඩක් සෙටල් ඩවුන් වෙන්න හදනවා. ඒ කියන්නේ වත්තක ඔයාගේ කරේල්ලෙන් එනවා කියන එක නෙමෙයි. මොකක් හරි ලව් එකක් බ්‍රේක් වෙලා කියලා හිතන්නකෝ. ඒ දේ වෙලා ඒක අර මෙන්ටලි අප්සෙට් එකක් ගිහිල්ලා ඒක දරා ගන්න බැරුවත් ඒක කතා කරන්න ඉන්න ඔයත් එක්ක එල්ලින්න නෙමෙයි සමහරවිට. ඔයා ෆිට් වෙච්ච ඉඳ ඔයත් එක්ක කතා කරන්නේ. එතකොට ඔයා එයාගෙන් ප්‍රයෝජන ගන්නවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද එතකොට එයාට හිතනවා අර රිද්දපු එක්කෙනයි ඔයයි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. ඒ හින්දා කවදා හරි කවදාම හරි ඔයාට සෝෂල් මීඩියා ඇතුලේ හෝ ඔයාගේ ලයිෆ් එකේ ඔයාගේ ළඟ ඉන්න කෙනෙක් හරි ඔයාගෙන් ජීවිතේ ඉමෝෂනලි දෙයකට සපෝට් එකක් ඉල්ලනවා නම් ඔයා ඒ දේ අහන් ඉඳලා එයාට රිකවර් වෙන්න උදව් කරනවා මිසක් කවදාවත් ඒකෙන් වෙන ප්‍රයෝජනයක් ගන්න යන්න එපා. දැන් ඒ එක පැත්තක්. එතකොට අනිත් පැත්ත තමයි ඔයා හිතන්න දැන් ඔයාට ජීවිතේ මොකක් හරි මේ කාලේ වර මං කිව්වා වගේ ප්‍රශ්න තියෙන පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් සීමාවල් තියෙනවා. දැන් මම ගත්තොත් මම ගොඩාක් වෙලාවට ගොඩක් දේවල් හිතේ තද කරගෙන මගේ පාඩුවේ මුකුත් වෙලා නැති ගන්න hina වෙලා ඉන්නවා. ගොඩක් අය හිතන්නේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසි අවුලක් නැහැ. නිකන් chill එකේ ඉන්නවා. එහෙම කියලා. හැබැයි ඇත්ත කතාව දන්න ටික දෙනයි. ඊටාම ටික දෙනයි ඇත්ත කතාව දන්නේ. ඒක මට කියන්න උවමනාවකුත්
නැහැ. හැබැයි මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර වෙලාවල් එනවා අපිට ඒ දේවල් කියන්න කෙනෙක් ඕන වෙන. ඒ අපි අර දරා ගන්න පුළුවන් ලිමිට් එකට එහා ගියාට පස්සේ අපිට දරා ගන්න බැහැ. කොච්චර කරා. එතකොට අපිට සිද්ධ වෙනවා කාටම හරි කියන්න. ඉතින් මේක අහන් ඉන්න ඔයාට ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන් ඉන්න පුළුවන් කෙනෙක්ට, ඒ කියන්නේ මම ඔය කලින් කිව්වා වගේ හොඳ සවන් දෙන්නෙක්ට ඒක කියන්න. ඒ හැම වෙලාවකදීම ඔයා හිතනවා ඒක සමහර ලාට කෙනෙක්ට කරදරයක් වෙන්න පුළුවන් කියලා. ඒ ඇත්තටම තව කෙනෙක් වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරන්න පුළුවන් කෙනෙක්ට ඒක කරදරයක් නෙමෙයි. විශේෂයෙන්ම මම සහ මම දන්න තව කට්ටිය ඉන්නවා. ගොඩක් වෙලාවට අපි කරන්නේ කාට හරි එහෙම දෙයක් කියන්න තියෙනවා නම් අපි ඒදී එයත් එක්ක කතා කරනවා. ඒදී කතා කළාට පස්සේ එයාගේ හිත ගොඩක් නිදහස්. ඒක එයා දන්නවා. මං කැමති එහෙම අය. ඔයා කැමති නම් මාත් එක්ක එහෙම කතා කරපු අය මේ පොඩ්කාස්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකක්, Facebook ලින්ක් එකක්. අන්න ඒකට කමෙන්ට් එකක් දානවා නම් මං කැමති එය. ඒ කියන්නේ කතා කළා නම් හොඳයි. තව කෙනෙක් ඉක කියලා හිතනයි පොඩ්ඩක් සහ මාත් එක්ක මේ කතා කරපු අය දේවල් ගැන කමෙන්ට් එකක් දානවා නම් මං කැමති. දැන් ඉස්සරහට යන් අපි. ඒ හින්දා දරා ගන්න පුළුවන් සීමාව පෙන්නට පස්සේ තවත් දරාගෙන ඉන්න එපා. සමහර ලාවට එහෙම වුණාම වෙන වෙන ප්‍රශ්න ඇති වෙනවා. ඒදී හිතේ තියන් ඉන්න එපා. පොඩ්ඩක් වෙලාවට අපි කෙනෙක් එක කිව්වට පස්සේ අපේ හිතේ තියෙන දුක එහෙමත් නැත්නම් වේදනාව මොකක්ම හරි තනියම හරි මොකක් හරි අපි තව කෙනෙක් එක්ක ෂෙයා කරගත්තට පස්සේ ටිකක් හරි හිතට නිදහස්. ඒ දේ කෙනෙක් අහන් ඉන්නව නම් එයාට ඒක කරදරයක් කියලා හිතන්න එපා. ඔයා වෙනුවෙන් කෙනෙක් අහන් ඉන්න එන්නේ ඒක යාට කරදරයක් නොවන නිසා. අහන් ඉන්න ඕනම හින්දා ඔයා මැරෙයි කියලා බයට එහෙම එන අය කවුරුත් නැහැ ඇත්තටම. ගොඩාක් අය එන්නේ ඇත්තටම කෙනෙක් වෙනුවෙන් තියෙන ආදරේ නිසා. ඒක අහන් ඉන්න උමනාට. ඒ කියන්නේ එයා දන්නවා තමනුත් ඒ තත්ත්වෙ හිටපු හින්දා තව කෙනෙක්ට ඒකේ තියෙන වැදගත්කම. ඉතින් ඔයා මම කියන්නේ ඔයාගේ ජීවිතේ එහෙම කර ප්‍රශ්නයක් තීරණ දරා ගන්න බැරිම තැනක නම් ඉන්නේ. වෙන වෙන තීරණ ගන්න එපා, මැරෙන්න යන්න එපා. මැරෙනවා කියන්නේ මහා ගොන් තීරණයක්. කෙනෙක්ට කියන්න පුළුවන් ආයේ කියාගේ තීරණයනේ මැරෙන එක, යාගේ ජීවිතේ මෙයන් නැති කරගන්න එක ප්‍රශ්නයක් නේ. හැබැයි එහෙම කියන අය උඹලා එහෙම උඹලා කියනවා නම් කවදාවත් පෝස්ට් දාන්නත් එපා. අනේ එයා මැරෙන්න කලින් පොඩ්ඩක් කතා කරා නම් එහෙම වෙන්නේ නැහැ, අපි හිටියනේ යාට වගේ ගොප්ප පෝස්ට් කමෙන්ට් දාන්න එපා. මොකද එතකොට යාගේ ජීවිතේ ඕල් එහෙම නෑ උඹලා. ඇත්තටම මම මහලකුවට කිව්වා නම් ඒක යාගේ ජීවිතේ, එයාට කැමති තීරණයක් ගන්න පුළුවන් කියලා. උඹලා අර මැරුණාට පස්සේ දානවා, මේ මැරුණාට පස්සේ හැරි මොකක් හරි කරගත්තට පස්සේ මේ අනේ අපිට කිව්වනම් අපි අහන් ඉන්නවනේ, අපි මොකක් හරි මේ උත්තරයක් දෙනවනේ, ඇයි මෙහෙම කරගත්තේ, අපි හිටියේ නැද්ද උඹත් එක්ක, අරකද මේකද බයිලා. එහෙම එපා. එච්චර මං කියන්නේ කාත් එක්ක හරි කතා කරන්න අහන් ඉන්න, මැරෙන්න යන්න එපා. මැරෙන එක කරන්න එපා, එක ගොමු වැඩක්. ඇත්තටම මේ ලෝකෙදී ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා නැත්තේ නෑ. ඒක සමහර ඒවා ටිකක් අමාරු වෙන්න පුළුවන් ඒ උත්තර. ඒ වුණාට ඇත්තටම උත්තරයක් තියෙනවා. ඒ හින්දා ඔයාට දරා ගන්න පුළුවන් මට්ටමට දරා ගන්න. ගොඩක් වෙලාවට අපේ වේදනාවට සමාජ ඉඩක් නැහැ. අපිට සිද්ධ වෙනවා හැමදේම දරාගෙන යන්න, ඒක තමයි මේ ජීවිතය කියලා කියන්නේ. හැබැයි දරා ගන්න බැරිම තැනකදී මේ හැමදේම අතාරින්න එපා කොයි වෙලාවකවත්. ඔයාගේ ළඟම සර්කල් එකේ ඉන්න කෙනෙක් එක්ක ඔයගේ දේ ඩිස්කස් කරන්න. සමහර ලාට ඔයා හිතුවට ඔයාට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා, තව කට්ටියට මේ ප්‍රශ්නේ තියෙනවා නැද්ද? ඒයි මම කියන්නේ ඉක්මන් වෙන්න එපා. කිසිම දෙයකදී ඉක්මන් වෙන්න එපා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි කලබල වුණාම මොලේ වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා
මොකක්ම හරි සිද්ධියක් වුණාට පස්සේ එකපාර කලබල පැනික් වෙලා දඟලන්න නැතුව පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මුලින් ඒක පොඩ්ඩක් හිතනක නවත්තලා මුලින් රිලැක්ස් වෙන්න ඊට පස්සේ ඇයි ඒක එහෙම උනේ ඇයි යාමට එහෙම කරේ මොකද්ද මගෙන් උණු වැරද්ද මොකද්ද යා කරපු වැරද්ද ඇයි ඒ සිදුවීම උනේ ඇයි ඒක මට වළක ගන්න බැරි උනේ ඇයි මොකද්ද ඒකට කරන්න පුළුවන් කියන දේවල් ටික හිතන ඒ දෙයින් ඔයාලට ඒක තනියම විසඳගන්න පුළුවන් නම් ඔයා එතන ඉස්සරහට යන්න හැබැයි වරක සරින් සරේ වද දෙනවා නම් මං අර ඉස්සෙල්ලා කෑල්ලෙදි කිව්වා වගේ අහන් ඉන්න පුළුවන් කෙනෙක් එක්ක කියන්න එහෙමයි ඉන්නවා හැම කෙනාම විශ්වාස කරන්න එපා ඔයාලට කතා කරාම ඔයාලටම තේරෙයි එයාට දෙයක් කියන්න පුළුවන් කියලා එහෙම කෙනෙක්ට ඒ දේවල් කියන්න ෂෙයා කරගන්න ෂෙයා කරගන්න තරමට හිත නිදහස් වෙනවා ඉතින් අන්න ඕක තමයි මම මේ එපිසෝඩ් එකෙන් කරන්න බලාපොරොත්තු වෙච්ච ඔයා හොඳ සමන් දෙන්නෙක්ද ඔයාට හොඳ සමන් දෙන්නෙක් ඉන්නවද කියන කෑල්ල තමයි මම මේ කරේ මේක තව ගොඩාක් ලොකුවට කතා කරන්න පුළුවන් දෙයක් ඒත් මම හිතනවා මේක අදට ඇති කියලා මොකද දැන් පැය භාගයකට වගේ ඊට්ටුයි ඔවා මේක මෙච්චර ලැබුණා නම් ඇත්තටම පැය භාගයක් විතර මේක අහන් ඉඳලා ඒ වගේම විශේෂ දෙයක් කියන්න තියෙනවා අන්තිමට මේ මෙච්චර දිගට ස්ක්‍රිප්ට් එකක් නැතුව මම ඒ කියන්නේ ඩිලු කරපු පළවෙනි පොඩ්කාස්ට් එපිසෝඩ් එක විනාඩි 30 පැනලා මේ වෙද්දි මේකට කිසිම ස්ක්‍රිප්ට් එකක් නැහැ මට අද බස් එකේ යද්දි වැඩේරලා යද්දි තමයි මේක ඔළුවට ආවේ සහ අද සිද්ධ වෙමින් තියෙන පොඩි ප්‍රශ්නයක් නිසා මේ දේ කරන්න ඕනි කියලා හිතුණා මේ කලින් ඉඳන් මම කරන්න හිටපු එපිසෝඩ් එකක් ඒ වුණාට අද වෙච්ච සිදුවීම් වගේක් සහ මට වෙච්ච පෞද්ගලික දේවල් නිසා මං හිතුවා මේක කළා අනිත්‍යවට යනවා කියලා ඒ හින්දා මං හිතනවා මේක මේ ඔයාලට වැදගත් වෙයි මේක මේ එපිසෝඩ් එක ඒ වගේම ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා මේක පොඩ්කාස්ට් එකේ කොහේ හරි අහනවා නම් Spotify හරි එහෙම නැත්නම් ඒ කාස්ට් එකේ හරි RSS feed එකේ හරි දාලා හරි අහනවා නම් ඔයාට ඒව කමෙන්ට් කරන්න තැනක් නැහැ මම හිතන්නේ මම දන්න තරමින් තාම ඒ අයට මම මේකේ description එකේ පොඩ්කාස්ට් එකේ හෝ මේක YouTube එකේ යනවා YouTube එකේ description එකේ මේක දාලා තියෙනවා Facebook link එකක් ඒක click කරන්න ඒක click කරාම කෙලින්ම මගේ page එකට direct වෙන්නේ post එකකට මේ episode එක සම්බන්ධව දාලා තියෙන post එකට ඔයාගේ feedback එක මේ episode එක සම්බන්ධව අන්න එතන comment කරන්න මොකද එතකොට තව කෙනෙක්ට මේ podcast එක ඇත්තටම වැඩක් තියෙනවද මේක අහන්න ඕන දෙයක්ද මෝ කියන්නේ ඇත්තද නැත්තද බොරුද විකාරද කියන එක දැනගන්න පුළුවන් feedback එක දෙන්න මම බලන් ඉන්නවා comments වෙනකම් මං දන්නවා මේක මෙච්චර දුරට දැන් ගොඩක් අය අහන එකක් නෑ සමහරවිට පස්සේ අහයි ඒත් කමක් නෑ කවදම හරි දවසක මේක අහයි කියන බලාපොරොත්තුවෙන් මම මේක දාන්නේ මතක ඇතුව එනං YouTube පැත්තේ නම් ඉන්නේ subscribe කරන්න podcast පැත්තේ නම් ඉන්නේ follow කරන්න ඔයාලට තියෙනවා links ටික ඊට පස්සේ පුළුවන් නම් ඔයාලට අර ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ feedback එක දෙන්න සහ ඔයා හිතනවා නම් තව මොනවා හරි ගැන කතා කරා නම් හොඳයි ඉදිරි episode වල මම කියලා ඒ දේවලුත් comment කරන්න මේ දේ ගැන ඔයාගේ අදහස කියන්න කියලා ඔයාට කැමති නම් comment කරන්න ඒවා මම ඉස්සරහට set වෙන විදිහට කරගෙන යන්න එහෙනම් තවත් අදින්න බලාපොරොත්තුවක් නැහැ මම මේක ඇත්තටම ආයි කියන්නේ මම මේක script එකක් නැතුව මගේ ඔළුවේ තියෙන අදහස් සහ මට වෙච්ච සිදුවීම් එක්ක මම කරගෙන ගියපු දිගම එපිසෝඩ් එක මේක දැන් විනාඩි 35යි ඒ හින්දා මම මෙතනින් නවතිනවා මම ඔයාලට ආයි කියන්නේ ඔයාලට දරා ගන්න බැරි නම් ඒ දේ වාකාත් එක්ක ඩිස්කස් කරන්න ඔයාලට විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඔයාලට විශ්වාසයක් ගොඩනගෙන කෙනෙක් එක්ක ඊට පස්සේ ඔයා හොඳ සමන් දෙන්නෙක් වෙන්න බලන්න ඔයාගේ වටේ ඉන්න අයත් එක්ක ඔයාගේ ආදරණීයන්ගේ මොකක් හරි වෙනසක් දැක්කම මේ දේ පොඩ්ඩක් ඔයලා බලන්න ඒදි එයාලට ලොකු දෙයක් ඔයා පොඩි දෙයක් කියලා හිතුවා. ඒ හින්දා එහෙනම් මේ සීසන් එක රටේ හරි අමාරු සීසන් එකක් ගොඩක් අය ඉන්න ප්‍රශ්නවල ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඒ හින්දා හොඳ සමන් දෙන්නෙක් වෙන්න. හොඳ
සමන්දින්නේ හොයාගන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙනම් ජය වේවා.